රංගන ක්ෂේත්‍රයේ සිටින දක්ෂ ජනප්‍රිය තාරකාවියක් තමයි තාරුකා වන්නාරච්චි කියන්නේ. විවිධ චරිත ඔස්සේ ප්‍රේක්ෂකයන්ගේ සිත් ඇදබැඳගත් ඇය ගැන මේ දිනවල හැමෝම කතාබහ කරනවා. මේ ඇය ගැනයි. තාරුකා වැඩියෙන්ම නටන්න කාලය යොදවන නිසා කාර්යබහුලයි නේද? ගොඩක්ම කාර්යබහුල නැහැ. රූගත කිරීම් වලට වගේම නර්තන කටයුතුත් සමබරව කරගෙන යනවා. දිගටම රියලිටි වැඩසටහන් වලට පෙනී සිටින්නේ වටිනාකම අඩුවේ කියලා බයක් නැද්ද? එහෙම බයක් නම් හිතෙන්නේ නැහැ. ඒ වැඩසටහන් වලට සහභාගී වුණා කියලා වටිනාකම නම් අඩුුනේ නැහැ. මට හිතෙන්නේ මගේ වටිනාකම තවත් වැඩි වුණා කියලයි. තාරුකා වැඩිම දායකත්වයක් ලබා දෙන්නේ සිනමාවටද නැත්නම් ටෙලි නාට්‍ය වලටද? ටෙලි නාට්‍ය නිර්මාණ තරමටම චිත්‍රපට වලට ආරාධනා ලැබෙනවා අඩුයි. පසුගිය දවස්වල මම චිත්‍රපට තුනකට රංගනයෙන් දායක වුණා. චිත්‍රපටයි ටෙලි නාට්‍යයි සංසන්දනය කළොත් වැඩිපුරම ආරාධනා ලැබෙන්නේ ටෙලි නාට්‍ය වලට තමයි. ඉතිහාස කතා තේමා අඩංගු නිර්මාණ වලට ආරාධනා ලැබෙන්නේ විශේෂ හේතුවක් නිසාද? ඒකට මගේ බාහිර පෙනුම එක හේතුවක් වෙන්න පුළුවන් කියලා හිතනවා. අධ්‍යක්ෂකවරයාට හිතෙනවා නම් මම ඒ චරිතයට සුදුසුයි කියලා. ඉතින් ඔවුන් මට කතා කරනවා. මම මේ ක්ෂේත්‍රයට ආපු කාලේ ඉඳන්ම මේ දක්වා මට හොඳ නිර්මාණවලටයි ගොඩක් ආරාධනා ලැබෙන්නේ. රංගනෙන් දායක වෙන්න නොලැබුණු දායක වෙන්න ආසාවෙන් ඉන්න චරිතයක් තියෙනවද? ඔව්, මගේ නර්තන හැකියාව රූපවාහිනිය හරහා ප්‍රේක්ෂකයන්ට දැක ගන්නට හැකියාව ලැබුණා. නමුත් නිර්මාණයක් තුළින් තාම නර්තන හැකියාව පෙන්නුම් කරන්න පුළුවන් චරිතයක් ලැබිලා නැහැ. එවැනි චරිතයක් ලැබුණොත් මම කරන්න ආසාවෙන් ඉන්නවා. නිර්මාණ තෝරා බේරා ගැනීමක් කරනවද? මට මුල ඉඳන්ම ආරාධනා ලැබුණේ හොඳ නිර්මාණවලට. ඒ නිසා ලොකුවට තෝරා බේරා ගැනීමක් මම කරන්නේ නැහැ. මට ලැබෙන චරිතයේ නිර්මාණයේ චරිතය හොඳට කරන්නයි මම නිතරම උත්සාහ කරන්නේ. චරිතවලට රංගනයෙන් දායක වීමේදී ඔබට වෙන් වූ සීමාවන් තියෙනවද? එහෙම ලොකුවට සීමාවන් දාගෙන නැහැ. ඇතැම් දර්ශන කරන්න අමාරුයි කියලා හිතුනොත් ඒක පොඩ්ඩක් හිතන්න වෙනවා. ඒ නිර්මාණය බාර ගන්නවද නැද්ද කියලා. ආපස්සට හැරිලා බලද්දි මොකද හිතෙන්නේ? ඇත්තටම සතුටුයි. මට ලැබුණ වටිනාම දේ තමයි ප්‍රේක්ෂක ආදරය. තව තවත් ඒ ආදරය වැඩි වෙලා තියෙනවා. මම හිතන්නේ කලාකාරයෙක්ට ලැබෙන්න පුළුවන් හොඳම තෑග්ග තමයි ආදරය. විවේකයක් ලැබුණාම කොහොමද කාලය ගත කරන්නේ? නිදා ගන්නවා. මොකද හරි අඩුවෙන් තමයි අපිට නිදා ගන්න ලැබෙන්නේ. නිින්ද තමයි ලොකුම විවේකය. මොනවද ජීවිතයේ ඉදිරි සැලසුම්? මම දැනට නිර්මාණත් එක්කයි මගේ සම්පූර්ණ කාලය යොදවලා තියෙන්නේ. නිර්මාණවලට දායක වෙලා චරිතවලට උපරිම සාධාරණයක් කිරීම තමයි දැනට තියෙන බලාපොරොත්තුව. පුද්ගලික ජීවිතේ වෙනසක් වෙලා කියන්නේ ඇත්තද? හැමෝම කියනවා කසාද බඳින්න ඕනේ කියලා. ලබන අවුරුද්දේ ඒ දේවල් ස්ථිර වුණාම මම මාධ්‍යට කියනවා. ඒ කියන්නේ තාරුකා ළඟදිම විවාහ වෙනවා කියලාද? ළඟදිම නම් නොවේ, තම විවාහයට කල තියෙනවා. ලබන වසරේ විවාහය වෙන්න පුළුවන්. තාරුකාගේ අනාගත සහකරු ගැන දැන්ම කියන්න කැමති නැද්ද? දැන්ම ඒ ගැන කියනවට වඩා මම හිතන්නේ තව ටික කාලයක් ගිහින් කියවහම හොඳයි කියලා. තාරුකාට ශ්‍රේෂ්ඨයේ අයගෙන් විවාහ යෝජනා ආවේ නැද්ද? එහෙම නැහැ. මොකද අපි හැමෝම වැඩ කරන්නේ සහෝදරයෝ වගේ. ආදරය කරන්න තරම් යෝජනා ඇවිත් නැහැ. විවාහයෙන් පස්සේ රංගනයෙන් ඈත් වෙනවද? පුළුවන් වෙලාවට නිර්මාණවලට සම්බන්ධ වෙනවා. මොකද මම හිතන්නේ නැහැ නිර්මාණවලින් සම්පූර්ණයෙන්ම ඈත් වෙයි කියලා. වෘත්තියට මුල් තැනක් දීලා කටයුතු කරන නිසා පුද්ගලික ජීවිතේ මගහැරිලා නැද්ද? මුල් දවස්වල නම් එක දිගටම වැඩ කරද්දි හිතනවා යාළුවෝ නෑදෑයෝ එක්ක ඒ වෙලාවට ගත කරන්න තිබුණා නම් හොඳයි කියලා. නමුත් දැන් නම් එහෙම හිතෙන්නේ නැහැ. එහෙම පුද්ගලික ජීවිතේ විශේෂ අවස්ථා මගහරවාගෙන නැහැ. යාළුවනේ, ඔයාලා තවම අපේ channel එක subscribe කරලා නැද්ද? එහෙනම් subscribe button එක ඔබලා subscribe කරන්න. සීනුව සලකුණ ඔබලා දිනපතා අපගේ නව වීඩියෝ බලන්නත් ඔබට අවස්ථාව තියෙනවා.